අපි කොට්ටාවෙන් හයිවේ එකට දාන්න යන්නේ. මුත්තටම වහින වෙලාවක්. කොට්ටාවෙන්දලා කටුනායකට යනකොට තියෙන ලස්සන බලමු හයිවේ. මාකුඹුරේ එක්සිට් එක. මාකුඹුරෙන් ඇතුළට යන්නේ. අවිස්සාවේල්ල වැත්තේ ඉඳලා ඇවිල්ලා මාකුඹුරෙන් හයිවේ එකට යන විදිය තමයි මේ තියෙන්නේ. වහිනකොට මේ වගේ තමයි පේන්නේ. මෙතනින් ටිකට් එකක් ගන්න ඕනි. ටිකට් එක සල්ලි ගෙවන්න තියෙනවා වෙන තැනකින්. මෙතනින් ටිකට් එකක් ගන්න. වැස්සක් නේ පොද වැස්සක් ඒ වුණාට ඉතින් මොකද දැන් නම් වැස්ස වැඩි වෙනවා. කැමැත්තකින් මහතරට අනිත් පැත්තෙන් කඩවතට අපි යන්නේ. දැන් කඩවත පැත්තට තමයි දාන්නේ. වහිනේ ඉඳ ටික ලස්සන වෙන්නේ නැහැ. උනට වැස්ස නැති වුණා නම් මේක හරි ලස්සන තර. පැහැින උඩින් යන්නේ. මොන පුතේ වැස්ස අඩු වුණොත් නම් ලස්සනට පෙනෙයි ඈ. බලමු. සබ්ලි වගේ. ආ මංචි එකක් පේනවා. වටයක් යන්නේ. ඕන්න මාකුපුරේ වටේ ගිහිල්ලා නියම හයිවේ එකට වැටෙනවා. දැන් මේ තමයි මාතර ඉඳලා අඩවතට යන කොටස. ඇත්තට මේක දෙවෙනි පාරට හැදුවේ ඔතනින් ගාල්ලට තමයි ඉස්සෙල්ල හැදුවේ. ඊට පස්සේ තමයි මාපුපුරේ ඉඳලා අඩවතට හැදුවේ. දැන් අඩවතට හයිවේ එක හදලා සෑහෙන කාලයක් වෙනවානේ. ඒ පාර තමයි මේ තියෙන්නේ. වැස්සට මෙහෙමයි පේන්නේ. ඔන්න වහින වෙලාවට ගිහිල්ලා නැති පුතාලට බලාගන්න පුළුවන්.
දැම මේ පාර හරි ලස්සනයි නේද? දෙපැත්ත දැන් තමයි හොඳට වැවිලා තියෙන්නේ. උගස් ටික නම් හරිම අපූර්වට වැවිලා තියෙනවා. උගුක් විතරක් නෙවෙයි තවත් ඒ වගේ ගස් බවලා තියෙනවා. ආට පේනවා නම් අපි යන පාර පැත්ත විතරක් නෙවෙයි අර අනිත් පැත්තෙත් දකුණු පැත්තෙත් ගස් ටික හොඳට වැවිලා. මම කියන්නේ පාරේ මැද තියෙන ගස් ටික විතරක් නෙවෙයි පාර හදද්දි පාර දෙපැත්තෙත් ගස් වැව්වා. මේ පාර පුරවලා උස්සලානේ තියෙන්නේ. එතකොට පාර බහිනවට දෙපැත්තේ ගස් හොඳට වවලා තියෙනවා. ඒවයි මූල පද්ධතිය හින්දා ගස් වල තියෙන මුල් ටික හින්දා ආරට බොහොම හොඳ ආරක්ෂාවක් හම්බෙන දෙපැත්තේ ගා රක්ෂිතයක් වගේ හරි ලස්සනට තියෙනවා. මේ ගස් ටික ඔක්කොම දකින්න පුළුවන් ඔයාලට. ඔන්න අතුරු කිරේට තව මීටර 500යි. කෙලින්ම කඩවතට. අතුරු කිරේ නම් එක්සිට් එකට ලයිට් තියෙනවා. ඒතර ලස්සනට ලයිට් දාලා තියෙනවා පාරේ. වෙලා වෙලා ඉන්නේ නැහැ දැන් උදේ 6යි ගානක් වෙලා පාන්දරට මේ පේන විදිය තමයි. තාම ඉර මතු වෙලත් නැහැ වලාකුළු හොඳට තියෙන වැස්ස හින්දා. මේ පාලම උඩින් යද්දී කෙනෙකුට මේ පාර දකින්න පුළුවන්. මේ පාර තමයි මුලින්ම 190 පාර නේද? පොඩගම පාර තමයි ඒ උඩින් ගියේ. ඔන්න පුතේ මේ ටිකේ තව ලස්සනට වැවිලා මේ. බලන්න. දකුණු පැත්තේ මේ පාට පාට ගස්. මේ ගහට කියන නම දන්නේ නැහැ. වැල් කියන්න මාරගස් මම් පැත්තේ තියෙන මාරගස් මේ මැද තියෙන ගස් ටික ලස්සන පාට පාට මේක අවුව වැටෙනකොට ඔල අමුතු පාටක් එනවා. රතු පාටක් නෙවෙයි ගෝල් පාටක් නෙවෙයි නිකන් පාට කීපයක් තියෙන පාට. දැන් නම් යන්නේ සෑහෙන උඩින් යන්නේ පාලමක් උඩින් යන්නේ. ඔයාලට පේනවනම් ඈත ඈ අර තියෙන්නේ වම්පැත්තේ තියෙන්නේ කොහොම කැලණිගඟේ තිබ්බේ දැන් ඉස්සරහට කැලණිගඟේ තිබ්බේ කැලණිගඟේ රිසර්වේෂන් එක කැලණිගඟ උඩ මේ හරියට තමයි වතුර ගහලා යන්නේ. අන්න මුනේ කැලණිගඟ උතුරනකොට කැලණිගඟ පිටාර දානකොට මේ පැත්ත ඔක්කොම යට වෙනවා. ඒ නිසා තමයි මේ විදිහට පාර උස්සලා මෙහෙම හදලා තියෙන්නේ. අර ගම් වතුර කාලෙට මේවයි සම්පූර්ණ වතුර පීරනවා. අපේ මල්ලාරිතුමා විස්තර දෙක කියලා දෙන්නේ මේ රටේ හයිවේ වල තියෙන දිගම පාලමේ තමයි අපි දැන් යන්නේ.
අඩුවෙලා බත්තර මුල්ල එක්සිට් එක ඉස්සරහා තියෙනවා. ඊගම පාලම වගේම වැඩිම වතුරකින් යට වෙන පැත්තත් මේ පැත්ත වෙන්න ඇති නේද? බලන්න පාලමට පාලම උසයි අඩි 30ක් 40ක් විතර උසක් පේනවා අපිට ඈත. පේනව නේද? මැස්ස වෙලාවේ කියලා නෑ ඉතින් ඔන්න ලොරි කාර් යන වේගය පේනව නේද? ඈ වේගින් යන්නේ ඒ වුණාට ඊට වැඩි වේගින් මේ ලොරි යනවා. මේ වෙලාවට එහෙම යන්න හොඳ නැහැ. මේ මාවලට කියන්න ඕන වෙලාව හම්බුණාම නේද? ඔය ලොරි එහෙම පදින මාවල හිම ගාන්න යන්න ඕන. උන්ව යනවා කාර් වලට වැඩි වේගින්. අන්න මේ පාලම කිලෝමීටර කීයද මම? කිලෝමීටර 4ක්. කිලෝමීටර 4කට වැඩි දිග පාලමක් මේක. ඔච්චර ඔයාලට මේකෙන් දැක්කම සමහර විට මේක ඇවිල්ලත් නැති ඒ වුණාට මේ ලස්සන දැක්කේ නෑ. බලන්න දෙපැත්ත දින ගස්සර ලස්සන හරිම ලස්සනට වැවිල් කොල නිකන් දිගෑරිල් දැන් නිකන් මේ වැහි පොදත් එක්ක වැස්සත් එක්ක කොල වලට වතුර වැටිලා හරිම ලස්සන පරිසරය. ඕන්න කඩුවෙල ඉඳලා පාරා පාරක් යනවා කොහෙටද උඩින් යන්නේ මේ පාර? ඒක මාලපේට පැත්තට යන පාර. මේ මාලපේ ස්ලිප් එක වැද්දට ඉගෙන ගන්න යන දරුවෝ නම් දන්නවා මේ පාර. කඩුවෙලින් පරණ පාරේ ඇවිල්ලා පිටි පැත්තේ ඉඳලා එන අය පරණ පාරේ ඇවිල්ලා කඩුවෙලින් ඇරිලා වමට ගිහිල්ලා සිට් එකට යන්න කලින් හම් වෙන පාරම තමයි මේ පාස්සේ. දැන් ඔන්න තවත් පාලම් මුඩම තමයි යන්නේ. ඊට වැඩිය උස පාලමක තමයි දැන් ඉන්නේ. කැලණි ගඟ අපිට හමු වෙනවා ඉස්සරහා. මේ වුණාට පුතේ ගඟනම් පෙන්වන්න බෑ මේක යනකම. ඔන්න පේනවනම් ඈත ෆැක්ටරි එක තුන් දාගෙන කිවි දාගෙන ඔන්න අපි ඈත පේනවා එකක්. මේ ෆැක්ටරියක් වැඩ කරන චිමිනිය පේනවා. මේ කැලණි ගඟට උඩින් තමයි අපි යන්න හදන්නේ. අර ඈත පේන චිමිනිය තමයි පෙට්‍රෝලියම් එකේ. අර යකන චිමිනිය. ආ පෙට්‍රෝලියම් කියන්නේ රිෆයිනින් චිමිනිය. ආ හා හා හා. අර පිරිපහදුවේ තියෙන ගඟ මෙතන නේද? මේ අපි යන්නේ ගඟට උඩින්. මේ හරියද? තව ඉස්සරහින් කැලණි ගඟ. ගඟට උඩින් අපි යන්නේ දැන්. මේක ඉතින් හරවල උඩින් ගඟ පෙන්වන්න බෑ පුතේ. දෙපැත්ත වහලන තියෙන්නේ. තියෙනවනේ. පාලමක් වගේ මේක. තාප්පේ පාලමක් වගේ නෙමෙයි පාලමක් තමයි. දෙපැත්තේ තාප්ප වලින් දැල් වලින් වැහිලා තියෙන්නේ. ඉතින් කැමරාවේ හැරෙව්වා කියලා මට ඔයාලට මේක පෙන්වන්න බෑ. පාල ගඟ ගඟ දෙපසත් හරිම ලස්සනයි. උදේට ඇත්තටම ලංකාවේ පරිසරය කොහොමද ලස්සනයි. අද පොඩි පොදක් තියෙන හින්දා ඊට වැඩි ඇඟට සනීපයි. ඔයගොල්ලෝ ගම්බලනේ වාර එන්නේ දිනවනේ. ලස්සනට ගස් දෙපැත්තේ මෙහෙම. ඒ විතරක් නෙවෙයි හරි ලස්සන ගෙවල් තියෙනවා.
ගියක් තියෙනවා නිකන් හෝටලයක් වගේ ලස්සනයි. ජපන් ගියක් වගේ. ඒ පන්සලක් වගේ මට පේන්නේ. ඒ පන්සලක් වෙන්න ඕන. තවත් පාලමක් පාස් වුණා. මේ පාලම කොයින් කොයිද යන එකත් කටුනායකට 31යි කෙළවර පිටියට 15යි කඩවතට 7යි නිසා අඳුර නිසා මේ හිමිදිරි පාන්දර වුණත් වයලා ටිකක් කැමරාව හොඳටම පේනවා මදි වගේ ඒ වුණාට ඉතින් දකින්න පුළුවන් ඈ කඩවත රෝමාරුවට තව කිලෝමීටර 2යි
තාම හරිම ලස්සනයි ආ දැන් තමයි මේ ටික ටිකක් මේන්ටේන් කරනවා වැඩි වගේ හොඳට කරනවා ගස් නැති හැමතැනකම පාලම පාලම ඉවර වෙනවා කියන්නේ ගස් තියනවා ගස් තියනවා කියන්නේ අපිට වටපිට බලන්න පුළුවන් පාලම තියනවා කියන්නේ ඉතින් පාලම විතරයි පේන්නේ අපිට පේනවා මේ කඩවත එක්සිට් එක පේනවා නේද පුතේ ලයිට් දාලා තියෙන්නේ මොකද මේ විදියට ලයිට් දාලා තියෙන්නේ මේ වහින වෙලාවෙ ආ මේක හොඳට පේන්න ඕන පාර ලිස්සන්න පුළුවන් මේ හින්දා යන වාහනවල යන අයව දැනුවත් කරන්න තමයි මේ ලයිට් දාලා තියෙන්නේ එක්සිට් වල පෙන්නවා එක්සිට් එක පුත වැස්ස වෙලාවට අඳුර වෙලාවට ඉතින් ටිකක් පාර පරිස්සමින් යන්න ඕනේ කියලා ලයිට් වලින් කියනවා අපි අඩවත්ත එක්සිට් එක පාස් කරා. ඔන්න දැන් තමයි කොළඹ ඉඳලා නුවරට යන පාර තමයි මේ පිටින් පටන් ගන්න. වම්පැත්තේ උඩට ගියා නම් ඒ පාරෙන් පොයට දෙන්නේ. අන්න ඒක තමයි නුවර යන පාර. හරි. ඒක දැන් නුවර පාර ක්‍රොස් කරලා අපි යනවා මෙන්න දැන් කටුනායක පැත්තට. පළමු අදියර ඉවර කරලා දෙවැනි අදියරට නේ නුවර පාර හැදුවේ. එතකොට අන්න එතනින් තමයි නුවර පාර ක්‍රොස් වෙන්නේ. නුවර යන අය උඩින් ගියා. කටුනායක යන අපි යනවා යටින්. මේတိකේ දැන් පේන ඔයාලට මේ මැද තියෙන ගස් ටික එච්චර හොඳට ලොකුවට වැවිලා නැහැ. ඇයි ඒ? මේක පස්සේ නේද හදුවේ? එනනේ. අර මුණින් හදපු ගස් ටික ලස්සනට වැවිලා තියෙනවා. මේ පැල ටිකත් මේ වගේම ලස්සනට හැදෙමින් තියෙනවා. තව කාලයක් හැදිලා තියෙනවා. ඒ වුණාට මේකේ පාර ලස්සනයි පාර හොඳයි පාර ආලෝ වාහන යන වේගෙන ටිකක් වැඩි මේ පාරවල් මේකේ නේද පාර හොඳට තියෙනකොට අර පේනවනේ අර කාර් එක යන වේගෙ ආ යා රේස් එකක් යනවා වගේ යන කාර් එක යන පුංචි යන වේගෙ කොහමද දෙපැත්තේ ගල් දාලා කාණු පද්ධතිය බොහොම ලස්සන හදලා තියෙනවා ගල් කන්දලා හදලා ওই පාර මේ දෙපැත්තේ කපලා දිනවා නේ කන්ද කඳු කපනවා ඒ ඔක්කොම ගානකට ගේනවා කඳ උස්සන්න ඕන තැන් වල පාලම් හදනවා අයියෝ එකක් හදන්න තියෙන අමාරුව තියෙනවා නේද අපිත් ඉතින් ලස්සනට යනවා මේක හදන කොච්චර දෙනෙක් කී දෙනෙක් කොච්චර මහන්සි වෙන්නේ නැද්ද නේද දෙපැත්තේ ලස්සන පේන තැන් වල පේනවට නිවි යන ගහලා තියෙන්නේ බලනවට මේකේ යනක බං වට පිට බලන්න බෑනේ බැලුවොත් ඉතින් වෙන දේවල් ගන්නවනේ ඒ නිසා තමයි ආරක්ෂාවට එහෙම දෙපැත්ත පේන්න වෙන්න වහනවා සාමාන්‍ය කෑම හයිවේ එක මොකද තියෙන්නේ මේ බලන දකුණු පැත්තේ පුංචි පැල ටික දැන් ටික ටික හැදීගෙන එන බව ආට පේනවනේ ඉතින් ක්‍රොස් වෙන පාලම් ටිකක් තියෙනවා ඒ වුණාට ඒ අතුරු පාරවල් ගැන මට නම් එච්චර මතක නැහැ.
හයිවේගේ දෙවැනි අතිරේ හදපු දිගම පාලම. මුතුරාජ වෙල තමයි මේ පාස් වෙන්නේ දැන් අපිට. ඒකයිල පරිසරවත්ය කඩලාන පරිසරවත්ය. මුතුරාජ වෙල මේ රටේ තියෙන වටිනාම පරිසර පද්ධතිය. මුතුරාජ වෙල ගස් කපන්නත් හරි අමාරු නනේ. දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි දහයක් තියෙනවා මේ වගේ යන්න පුළුවන් එළියට එහෙටයි මෙහෙටයි දෙපැත්තටම යන්න මේ පැත්තනම් අරපු වාහන තියෙනවා එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටක් ලයින් අටක් තියෙනවා යන්න ඒ බලන්න අර පැත්තට යනවා දෙකක් 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 තියෙනවා මේ පැත්තට
පදයක් තියෙනවා. අද උදේ පාන්දර ඇවිල්ලා එයාපෝට් එකට යන්න යන අය තමයි මේක ගොඩක් ඉන්නේ. යන අම්මලා තාත්තලා මෙතන ඇති. ඒ වගේ පුතාලට නම් ඉතින් මේක දැක්කම ටිකක් ඊගෙන මතක යුත් වෙයිනේ. තගියාලු ඉතාලි ගියේ තාත්තත් එක්ක. මේ පාරෙන් ඇවිල්ලා මෙතනින් එළියට ගිහින් තමයි. මෙතනින් තමයි සල්ලි ගන්න සල්ලි ගන්න තමයි පොලිමේ ඉන්නේ මෙච්චර. එනවා නේද හයිවේ එකක් හදුවර පස්සේ තියෙන ලොකු ආතයමක් හම්බෙන. යාදම අපේ කාටද කියලා නම් දන්නේ නැහැ. යාදාල කම්පැනි එකක් තියෙනවානේ හයිවේ කියලා කියන්නේ ලොකු කම්පැනි එකක් ලක්කාරයි. මේ රටවල තේම තමයි. හයිවේ කරන්නේ විවිධ සමාගම් වලින් මේගොල්ලන්ට තමයි ආදායම. ආන්න ඉස්සරහ වාහනේ සල්ලි දුන්නා ටිකට් එක දුන්නා කක්කු හරි මලුවන් අපේ ටිකට් එකක් හම්බෙනවා අපිට ඈ තමයි සල්ලි ගෙවලා එළියට යන්න තියෙන්නේ. ඕන් අපි එළියට ආවා හයිවේ එකෙන් ඉන්න පේනවා කටුනායකට යන්න තියෙන වම් පැත්තට. දකුණු පැත්තට ගියම පෑලිය උඩට යන්න පුළුවන්. චූටි පාලමකින් උඩට යනවා.
වෙලයි පාරයි අතර මේ ගස් ටික ලස්සට වැවිලා තියෙනවා. ඒ හින්ද ඔයාලට ඒක හොඳට පේනවද කියලා නම් ඔය පේනවා, ඔය පේනවද පේනවා. දැන් මේක ඒක තලම නගන ඔයාලා තියෙනවා. මොකද පුතේ මේ ඇලේ විශේෂත්වය මේ හැමිල්ටන් ඇල පුත්තලමට නගන් තියෙනවලු. ඉතිහාසයේ ඉස්සර නම් ඒ කාලේ පුත්තල බින්දල කොළඹට බඩු ගේන්න මේ ඇල දිගේ තමයි ප්‍රවාහන කටයුතු කරලා තියෙන්නේ. ආරුවෙන් පාරුවෙන් ආරුවෙන් බඩු ගෙනල්ලා තියෙන්නේ. දැන් නම් මේ ඇලට පාරු එපුවක් නේ. පාරු එපුවක් පල දීලා තියෙන පුතේ. පාරු එපුවක් කොට තේරෙන්නේ නැහනේ. පාරු එපුවක් ගෙනාන එක බෝරු එපා. මන්න දැන් ඇල නිකන් මේ හරිනම් ඇල පේන්නේ කොළම කොළ පාට. පාසි වැවිලා 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 ඇලක් කියලා නෙවෙයි. ආවත් නම් මේ ක්‍රිකට් මැච් එකක් ගන්න පුළුවන් කියලා හිතනවා. සුපිරි ග්‍රවුන්ඩ් එකක් කියලා හිතුවා. නැහැ. ඒ තරම් කොළ විතරයි පේන්නේ. ඒ තරමට ගැවිලා තනින් තන තමයි වතුර පේන්නේ. ඒ විතර නේද? දකුණු පැත්තේ තියෙන ගස් ටික සුපිරි දෙයක් තියෙන නේ. ලස්සනට ගැවිලා ඉවරන. මොකද ලස්සනට ගැවිලා තියෙන්නේ. මේක කලින් හදපු පාරක්. මේක සදන් හදන්න කලින් හදපු නේ. ඔව්. මේක තමයි ඉස්සෙල්ලම හදපු හයිවේ එක. මෙන්න අපි යන්නේ ලංකාවේ පළවෙනි හයිවේ එකේ දැන්. ඒක වැදගත්. ලංකාවේ පළවෙනි හයිවේ එක. අපි තාම ලස්සනට තියෙන හොඳට තියෙන පාර හොද. කොහොමත් මුලින් හදපුවා හොඳට තියෙනවා නේ. ඒකල අපි සීලා හදපු ගේවල් තාම හොඳට තියෙනවා නේ. හරි. මේ බලන්න ඔය පාර ඉස්සර පද්ධතිය තියෙන ලස්සනම ටිකක් තමයි දැන් අපි ඔයාලට පෙන්නන්නේ යා. තරන්නේ තව ටිකක් ගියාට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් කර්ණායක පාස්සෙන්න කර්ණායක ලං වෙනකොට මොහොත කලපුව ඔක්කොම ඔයාලට පෙන්නන්නම් මම ඈ ඒ විතරක් නෙමෙයි ශාය කර්ණායක වන්දන පොලේ ඉවත් වෙන කලමේ වන් යන මේ හයිවේ එක හරහා තමයි යන්නේ අඩි 100ක් 150ක් විතර ගුවන් නාය නුදුතේ මේ වෙලාවට සයිට් එකක් තිබුණොත් නම් ෆ්ලයිට් එකේ යන්න ඔක්කොම බලා ගන්න බල සෝල ෆ්ලයිට් එකක් වාසනාවට આવුත් නේ බල වාසනාවට ඉද කියන්න බෑ මේ වෙලාවෙදී ආලගුණේ આવුනද පොඩ්ඩක් ආලගුණේ ඌ ෆස්ට් එකක් තියෙනවා ඒ කියන්නේ අපිටත් ටිකක් එළියමදි ඒ විතරක් නෙවෙයි ඔයාට ඉතින් බලන්න පුළුවන් කටනායකෙන් එළිය යන ෆයිට් මොනවද කියලා අයියත් එක්ක එකතු වුණා නම් වෙබ් එකේ බලා ගන්න පුළුවන්. මම ජායල හෝමාරෝඩ කිලෝමීටර් 2යි කියලා තියෙනවා ඈ. ලස්සනට වැවිච්ච ගස් ටිකක් තියෙනවා මම පැත්තේ මේකෙත් ඈ මොනවද ඒව නම් ඔය කඩලානේ හැදෙන ගස් තමයි ඒවා ඉච්චර ගස් වගේ ලොකුවට පරට හැදෙන ගස් නෙවෙයි වතුරත් එක්කම වතුරේ හැදෙන කඩලානේ හැදෙන ගස් වර්ග දැකලා තියෙනව නේද මොනවද මේ ගහකට කියන්න කදුරු කදුරු ගෙඩි බෝල බෝල වගේ ලොකු ගෙඩි කදුරු ගස් තියෙනවා ඔන්න හැල ගහකුත් තියෙනවා දැක්කා තව තියෙනවා පොඩි පොඩි ගස් ආංගම් කොඹ ගහක් තියෙනවා ඒ වගේ වතුර වැඩි වුණාට මේ ගස් වලට මුකුත් වෙන්නේ නැහැ. සමහර ගස් තියෙන මොකද වතුර වැඩි වුණොත් එහෙම ඒක හරියන්නේ නැහැ ගහට. නේද? කඩෝලාන ශාක කියලා කියන්නේ චූටි චූටි ගස් තියෙන. කියන්නේ මේ කියන්නේ මේවා ටිකක් විශාලට හැදෙනවා හොඳ මුල පද්ධතියක් තියෙනවා. ඒ වුණාට මේ අර කුඹුක් ගස් ගස් තියෙනවනේ ඒ වගේ නුග කුකුක් වගේ විශාල විදිහට හැදෙන්නේ නිකන් පොඩියට හැදෙන්නේ පිල්ල පිල්ල වගේ නම් පොඩි පොඩි ගස් ඒවා තමයි වැඩිපුර තියෙන්නේ පොට්ටන් ගස් ටිකුත් තියෙනවා ඒ අතරින් දැන් අපිට පොල් ගස් ඒවා දකින්න පුළුවන් දැන් පරිසර පද්ධති ටික 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 වෙනස් වෙලා වෙනස් වෙගෙන යන්නේ ද වෙනස් වෙන්නේ මොහොත අයිනේ තමයි දැන් අපි යන්නේ අපිට නිකන් ඈතින් ඉන මොහොතු කුලක තමයි රඳින්නේ මේ හරිය අම්මේ වරගෙන ගියොත් එම මොහොතු
හරි වදින. අතනින් වමට ගියා මොකද වෙන්නේ බා? මෙතනින්ද? ඔව්. ජායල. ජායල හොමාරු මෙතන. ජායලට යනවා කියන්නේ ජායල කොහෙද තියෙන්නේ? ජායල තියෙන්නේ බී ගම පාරේ. දැන් අපි මේ හයිවේ එක යන්නේ ඔයාට අපිට හයිවේ එක ඉක්මනට යන්න පුළුවන්. අපිට ඕන නම් මීගම් පාරේ ජායල ජායලෙන් එහෙම දාලා මීගම් පාරේ යන්න පුළුවන්. ඒකට දැන් ටිකක් වෙලාව යනවානේ. මේ වෙලාවට ට්‍රැෆික් එක වැඩි එක හොඳට උදේ 8-9 වෙනකම් උදේ ජායල මීගම් පාරට යනවා කියන එක ගැන හිතන්නවත් උදේ මේ පැත්තේ කොළපට එනවා කියන එක ගැන හිතන්නත් අමාරුයි. ඒ තරම් ට්‍රැෆික් වාහන තියෙන තරමට ඔක්කොම වෙලා තියෙන පාරේ. මොකද ඉතින් මැරෙට යන නැත්තල මාවල ඔක්කොම යන්නේ ඔය පාර තමයි. අපි මේ පාරේ යනවා. ඊයාලා තෝරන්නේ. නේද? මේ කාලේ ඉතින් ලංකාවේ සල්ලි ගෙවා ගන්න එකත් එක්ක අමාරු වෙනක් නේද? මේ කාලේ චොකලට් බිස්කට් ටික ගෙවා ගන්න හම්බෙල් තඩු වෙන්නේ. ඈ? සෙන තාතලු කූ එක කරගෙන දැන් ගියේ පොඩි ඒවනේ. අපේ තාත්තෙක් මෙහෙම තමයි ඉන්නේ. වීඩියෝ කැන්ස් වෙලාට කියලා දෙන්න. මොකද මේ දවස්වල කියන්න බෑ ලංකාවේ මේ වගේ කතා. ඒකට හේතු කියන්න බෑ. මේ දවස්වල හේතු කියන්න බෑ වීඩියෝ එකේ. ඔයා මේක ෂෙයා කරත් එම. මගේ ආලෝට අනිවාර්යෙන්ම මේක පෙන්නනවනේ. හරි. එන්න. බලන්න තාමත් පාරිසරියේ තියෙන ලස්සන විශේෂත්වයක් ඔයා දකින්න නැති මේ පාරේ නම් දිගටම ලයිට් තියෙනවා නේද? ආයිතින් වයින්න පටන් ගන්නවා. ලස්සන කණුවක් දැක්ක නේද? අන්න සෝලා ලයිට් එකක් දාලා තිබ්බේ. මේ ලයිට් එකට සෝලා වලින් තමයි ලයිට් එක වැඩ කරන්නේ. ඉරේ එළියෙන් වැඩ කරන ලයිට්. කරන්ට් එකක් නැහැ ඒකට. ඔෆ් සේල්
ඒ වගේ මැෂින් එකකින් සල්ලි ගෙවන්න අර කාඩ් එක තියව ගමන් ටැප් කර ගමන් ටක් ගාලා ඒ අදාළ ගාන ආපුදන කිව්වා වන් අදාළ ගාන වැටෙනවා ඕන් අපි සල්ලි ගෙවන තැනට තමයි දැන් යන්නේ 1 2 3 4 5 නා ඊතල පහක් වෙන්න තියෙන පේනව නේද ඔයාලට ඒ දැන් පහින්ම යන්න පුළුවන් මෙතන සල්ලි ගත්තට තව යන්න තියෙනවා. ඔන්න දැන් තමයි පුතේ ලස්සන පරිසර බද්ධතිය. වම් පැත්තේ මොකද්ද පේන්නේ? ඔන්න පේනවා කලපුව. කලපුව. ඒ ඉස්සරහට ලස්සන වෙන්නේ යා. පාට කරගෙන ඉඳ පෙරුන්නේ නැහැ කලබුව නේද? ආ හරියට. මොන්න දැන් මේ පිට කරකල පෙන්නන්න ඔයට ඈ. මොන්න පුතේ වම් පැත්තේ තමයි කලබුව පේන්නේ. ආ අපි ඉස්සරහට යකෝ ඉස්සරහා පේනවා. ගස් ටිකක් අඩු ටිකක් තියෙන ඈතර මෑතර කලබුව අපි
හරි. එතකොට දැන් කොළඹ ඉඳලා පුත්තලමට යන කියන්නේ මීගම් පාර කියලා. මීගම් පාරට තමයි මේ වැටෙන්නේ. අන්න හයිවේ එක ඉවර වෙන්නේ මෙතනින්. ඔයාලා ආවත් වෙලාවක පුත්තලමට මෙතන ඉඳලා කිලෝමීටර් 103යි. කොළඹට මීගම් පාරේ කිලෝමීටර් 26යි. ඒ වගේම මිනුවන් වලට යන්නත් පුළුවන් කිලෝමීටර් 11.4කින් කිලෝමීටර් 11.11 ගන්නෝනේ. එහෙනම් ඔන්න එහෙනම් අපි මෙතනින් එහා පැත්තට පොඩ්ඩක් යනකොට එයාපෝට් එකේ ග්‍රවුන්ඩ් එක පේනවා නේ. එකක් පෙන්වන්නකෝ බෑ. එයාපෝට් එකේ ෆ්ලයිට් උඩට එන තැනකුත් පේනවා මෙතන. කියලා පෙන්වන්න. මගේ කැමරා zoom එක මදි පුතේ ඈ අන්න කොහොමද කවන්නේ යනවා ඈත ඔයාට මේ කම්පියුටරෙන් බලන්න පෙනේ ඈ අන්න පේනවනේ රණවේගේ ලයිට් දාලා ලස්සනට පේනවා ඈ ඒකෙන් දැන් මෙතන තවත් එකක් ඉඳ ළඟ ඇවිල්ලා ඉන්නවා ඔව් ලයිට් දාලා එහෙම තියෙන්නේ හරි එකක් ඉඳ ළඟයි කියලා තමයි කියන්නේ හරි එහෙනම් අපි මීගම පැවරට ආවා දැන් අපි කටුනායකින් මීගම පැත්තට යනවා බයි රයිට් එහෙනම් මුසරණ හැවටම බලන්න ඉගෙන ගන්න පුළුවන් දේවල් තියෙනවා නේද ඕකේ රයිට්